සිළු දරටම ආයිබවන් අපි අද බලමු වර්ගඩි 10 ටනල් එක මුලින්දම් මගව කරන්නේ කොහමද? ඒ කියන්නේ මේ සතින් සතියට පොහොර දාන්නේ කොහමද සහ මේ අනිකුත් නඩත්තු කටයුතු. හරි, අපි පළවෙනි සතිය බලමු. එතකොට අපි ඉස්සෙල්ලාම පොහොර කලවම් කරන්න ඕනේ. ලොකු බාස්කට් එකක තමයි පොහොර දිය කරලා පැලවලට දාන්නේ. එතකොට අපි මුලින්ම හොයාගන්න ඕනේ පොහොර කලවම් කරන්න කොච්චර වතුර ප්‍රමාණයක් ඕනද කියලා. පැල ගානට අනු. එතකොට මේ බාස්කට් තමයි අපි ගන්න. ඒවා ABC කියලා නම් කරගත්තම තමයි පැහැදිලි වෙන්නේ. එතකොට මම මුලින්ම කරන්නේ මේ නිල් පාට බාස්කට් එකට වතුරයක් අරගෙන මේ පොඩි පොඩි කප් එකෙන් මේ පැලවලට දාලා බලනවා පැල කීයකට දාන්න පුළුවන්ද කියලා. එතකොට නිල් පාට බාස්කට් එකෙන් දාන්න පුළුවන් පැල 20කට. එතකොට පැල 200ක් තියෙනවනම් මට මේ වගේ නිල් පාට බාස්කට් එකේ 10ක් ඕන. නිල් පාට බාස්කට් 10ක් ඕන. පැල 200ක් තියෙනවනම් ඊට පස්සේ මම නිල් පාට බාස්කට් එකෙන් මේ කොළපාට සී කියලා මම නම් කරගත්ත ලොකු බාස්කට් එකට වතුර 10ක් දාලිවෙරලා මම හොයාගන්නවා මට යන මුළු වතුර ප්‍රමාණය. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රමාණය. මේ මාක් එකක් මේ මම දාගන්න තැන මෙන්න මේ විදිහට මාක් එකක් අපි දාගන්නවා. මෙන්න මේ ප්‍රමාණය තමයි අපි හැමදාම මොන හරිද පොහොර කලවම් කරනකොට මෙන්න මේ ප්‍රමාණය තමයි වතුර දාන්න ඕනේ. මේක මගෙන් හැමෝම කට්ටිය හනින්ද තමයි මම මේක දාන්න තීරණය කරේ. මොකද පොහොර දාන්නේ කොහොමද කලවම් කරන්නේ කොහොමද කියලා අහනවා. ඉතින් ඔය විදිහට අපි මාක් එකක් දාලා හොයාගන්නවා අපිට දිනපතා කොච්චර වතුර ප්‍රමාණයක් ඕනද කියලා. ඊට පස්සේ තමයි අපි පොහොර හරි මොන හරි කලවම් යොදනකොට පොහොර ටික මුලින්ම මේකට දාලා ඉවරලා අවශ්‍ය වතුර ටිකක් දාලා හොඳට දිය කළා අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගෙන පොහොර යොදන්නේ මේ බාස්කට් එකෙන් අරගෙන. ඊතර බලමු පළවෙනි සතියේ මේ අපි යොදන පොහොර මොනවද කියලා. පළවෙනි සතිය අපි දෙන්නේ සාමාන්‍යයෙන් ගහක මේ මුල් හැදෙන්න අවශ්‍ය පොහොර විතරයි සාමාන්‍යයෙන්. එතකොට අපි 10 52 10 ග්‍රෑම් 50ක් අරගෙන අපි පොහොර කලවම් කරන බාස්කට් එකට දාලා ඒකට වතුර ටිකක් දාලා ඉස්සෙල්ලා මුලින්ම හොඳට අපි දිය කරගන්නවා. ඒකල අපිට අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගන්නවා. දාගෙන මේක අරගෙන අපි කප් එකකින් පැලේ මුලට අපිට දාන්න පුළුවන්. පළවෙනි සතිය අපි ඊට වඩා දෙයක් දාන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඊට පස්සේ අපි දෙවෙනි සතියට යනවා. දෙවෙනි සතියේ ඉඳලා අපිට ඇල්බර්ට් සොලියුෂන් පොහොර පාවිච්චි කරන්න පුළුවන්. ඒතර අපි දෙවෙනි සතිය පැල 200ක් වගේ වර්ගඩි 10 ටනල් එකන්න ඇල්බර්ට් සොලියුෂන් ග්‍රෑම් 100ක් විතර දානවා. දාලා දිය කරලා අපිට අවශ්‍ය මුලින්ම වතුර ටිකක් දාලා හොඳට දිය කරලා පස්සේ අපිට අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගෙන හොඳට කලවම් කරගන්නවා. හොඳට කලවම් කරගෙන බාස්කට් එකේ අපේ බාස්කට් කරන් මේ බාස්කට් එකෙන් අරගෙන පොඩි කප් එකකින් මේ අපි දාන්න පුළුවන් මේ පැලේ මුලට. එතකොට අපි හැමදාම මේ විදිහට මේ කප් වලින් දානවා නම් මේ එකම කප් පාවිච්චි කරන්න තියාගන්න ඕන. ඊට අමතරව අපිට දාන්න පුළුවන් දෙවෙනි සතියේ 10 52 10 මේකෙදිත් සාමාන්‍යයෙන් ග්‍රෑම් 60ක් විතර පොඩ්ඩක් වැඩි කරලා මේ දිය කරලා අනිත් වෙනදා විදිහටම බාස්කට් එකේ දිය කරලා මේ ගහ මුලට කප් එකෙන් දාන්න පුළුවන්. හැබැයි ස්ප්‍රේ කරන එක සාමාන්‍යයෙන් වඩාත් හොඳයි. තුන්වෙනි සතියේ එනකොට අපිට ඇල්බර්ට් සොලියුෂන් දාන්න පුළුවන් ග්‍රෑම් 150. එතකොට අපි ග්‍රෑම් 50ක් වැඩි කරලා. එතකොට ඇල්බර්ට් සොලියුෂන් අවශ්‍ය ප්රමාණයට බාස්කට් එකට දාගෙන හොඳට දිය කල්ලි වෙලා අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගෙන අපිට පුළුවන් කප් එකකින් මේ වෙනදා වගේම ගහ මුලට දාන්න. ඊට පස්සේ තුන්වෙනි සතියේ එනකොට අපි ෆොස්ෆරස් වැඩි පෝෂක, ඒ කියන්නේ අර මේ මම කලින් කිව්ව මේ 10 52 10 වගේ පොහොර භාවිතා කරනවා නම් මේ අනිවාර්යයෙන්ම ස්ප්‍රේ කරන්න ඕනේ. ඒ කියන්නේ මේ 10 52 10 කියන්නේ ෆොස්ෆරස් වැඩි පෝෂකයක්. ඒතකොට ෆොස්ෆරස් වැඩි මුල් හැදෙන්න දාන පොහොර මේ සාමාන්‍යයෙන් මේ වගේ මේ මීඩියා එකකට දානවා. ඒ කියන්නේ දැන් අපි මේ පොට් එක හදලා තියෙන පෙළයක් ගත්තාම මේ තියෙන ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ දැන් පසේ හැදලා වගේ නෙවෙයි මේ තියෙන සීමිත ඉඩ ප්‍රමාණයක්. එතකොට මේ ඉඩ ප්‍රමාණය තුළ තියෙන පෝෂකත් එක්ක ප්‍රතික්‍රියා කරනවා ෆොස්ෆරස්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මීඩියා එකේ තියෙන මේ පොටෑසියම් එක්ක එහෙම මේ ෆොස්ෆරස් වලට පුළුවන් ප්‍රතික්‍රියා කරන්න. එහෙම වුණොත් මේ
සාමාන්‍යයෙන් ගස් ඇදලා අස්සන් වෙන කාලේට මේ පොටෑසියම් මූණතා ලක්ෂණ ඇති වෙන්න පුළුවන් මේ මීඩියක තුළ. ඒ නිසා තුන්වෙනි සතියෙන් පස්සේ සාමාන්‍යයෙන් මේ 10 51 10 වගේ, يعني ෆොස්ෆරස් වැඩි පෝෂක භාවිත කරනවා නම් අනිවාර්යයෙන්ම ඒවා ස්ප්‍රේ කරලා තමයි ඒවා ගාවට යොදන්න ඕන මේ මීඩියකට දාන්නේ නැතුව. ඊට අමතරව තුන්වෙනි සතිය වගේ වෙනකොට අපිට මේ ගස්වල තියෙන යට තියෙන චූටි චූටි කොළමේ පල්ලෙ හැදෙනකොට මේ පැලවල කඩලා අයින් කරන්න පුළුවන්. පුංචි පුංචි රිකිලි තියෙන්නත් පුළුවන් මේ මේ කාලේ වෙනකොට. මේ කොළ කොකටත් මේ යට කොළට කඩලා වගාව ඊර්වස මේ පිරිසිදු තියාගන්න හොඳයි. එතකොට මෙන්න මේ වගේ මේ රිකිලි එනවා. හරහට මේ පාර්ශ්වික රිකිලි එනකොට ඒ රිකිලිත් අයින් කරලා අපි තනි කඳක් මේ උරට ගන්න ඕන නිතරම. හතරවෙනි සතියේ එනකොට අපි මේ හැමදාම ඇල්බර්ට් සොල්ෂන් මේ 50 ගානේ වැඩි කරගුවා මුල්ලේ ඉඳන්ම. හතරවෙනි සතියේ එනකොට ඇල්බර්ට් සොල්ෂන් මේ ග්‍රෑම් 200ක් දානවා. එතකොට මේ 10යි 52යි 10 දානවා නම් හැබැයි අනිවාර්යයෙන්ම ස්ප්‍රේ කරන්න ඕන වගාවට. මේ මීඩිය එකට දාන්නේ හොඳ නැහැ. මීඩිය එකට දාන්නේ. එතකොට මේ අවධියේදී අපිට පුළුවන් ගස්වල කොළ මේ පැලවල කොළ පාර්ශ්වික රිකිලි තියෙනවා නම් ඉවත් කරන්න. පස්වෙනි සතියේ එනකොට අපි ඇල්බර්ට් සොලියුෂන් දානවා ග්‍රෑම් 250. ඊට අමතරව අපි මේ ප්ලාන්ට් ස්ටාර්ට් වගේ 10 52 10 පෝෂක මේ අවස්ථාවේදී මේ භාවිත කරන්න ඕන නැහැ. අපිට ආයෙ පුළුවන් මේ ගස්වල කොළ කඩන්න පුළුවන් යටි ඉඳන් උඩට. ආයෙ මේ මල් පිපෙනවා නම් ඔය පළවෙනි දෙබෙලේ වගේ පිපෙන මල් ටික ඉවත් කරන්න කවන්නේ. කියන්නේ පළවෙනි දෙබෙලේ මල් තියන්නේ නැත්නම් අපි ගහ මේ හදා ගන්න ඕනේ නැස. මොකද මේ ගහ තව මේ මෝරලා නැති හින්දා ගහ තවට මේ පැලිය අපිට ලොකු කර ගන්න ඕන නිසා අපි මේ මල් ඉවත් කරනවා මේ පළවෙනි දෙබෙලේ තියෙන. පළවෙනි දෙබෙලේ ඇද්ද වෙන මල් ටික ඉවත් කර ගන්නවා. ඊට අමතරව මේ ජල සම්බාධනය කරන්න ඕනේ. වග් 9 මිනිස් වගාවක නම් සාමාන්‍යයෙන් මේ මූලික අවධිය කියන්නේ පළවෙනි මාසයේ වගේ දවසක් කර දවසක් මේ ජල සම්බාධනය කරන්න පුළුවන්. එතකොට පස්සේ පළවෙනි මාසෙන් පස්සේ වගේ අපිට සාමාන්‍යයෙන් දිනපතා ජල සම්බාධනය කරන්න වෙනවා. දිනපතා ජල සම්බාධනය කරන්න මිලිලීටර් සාමාන්‍යයෙන් 100ක් 200ක් විතර වගේ. මෙතනින් එහාට වගාව යනකොට අපිට මේ විදිහට ඇල්බර්ට් සොලියුෂන් වැඩි කරගෙන යන්න පුළුවන්. හැබැයි අපි ඒ වුණාට මේ දිගටම වැඩි කරන්නේ නැහැ. මොකද අපි බලන්න ඕන මේ වගාවේ දැන් වගාවෙන් පේන ලක්ෂණ. ඒ කියන්නේ වගාව කොළදාව වැඩි වෙනවා නම් ගහ තද කොළපාටක් කරනවා නම් අපි ඇල්බර්ට් දානවා වැඩි. ඒතකොට අපි ඇල්බර්ට් සොලියුෂන් අඩු කරන්න ඕනේ. මේ කහග මුළු වගාවෙම කහගතියක් පෙන්නනවා නම් ඇල්බර්ට් සොලියුෂන් මදි. එතකොට අපි ඇල්බර්ට් සොලියුෂන් වැඩි කරන්න ඕනේ. මේ විදිහෙන් අපි සාමාන්‍යයෙන් ග්‍රෑම් 500ක් කිලෝවත් අතර වගේ අපි මේ ඇල්බර්ට් සොලියුෂන් නවත්ත ගන්න ඕනේ. ඊට අමතරව මේ වගාව ඉදිරියට අස්සන්න නෙලනකොට අපිට යන්න ඕනේ K වැඩි පොහොර වලට. ඉන්නේ K පොටිපෝ වගේ දේවල් තමයි අපිට මේ ඊට පස්සේ අපි මේ වගාවෙත් භාවිතා කරන්න ඕනේ. බොහොම ස්තුතියි.